ඔයාට ඉල්ලීමක් කරන්න. අපි නිකන් ප්‍රසිද්ධියේම මට හිතෙනවා දැන් මේ ඔමාෂා මෙයාගේ වයසත් එක්ක පොඩි තැනක හිර වෙලා තියෙනවා කියලා ගීත තෝරා ගැනීමේදී. ඔව්. එයා දැන් ඒක හිතනවා වෙන්න පුළුවන් නේ මට වඩා නේද වැඩි හිටි කෙනෙක් ගායනා කරන ගීතයක් වගේ ඒවා මම ගායනා නොකළ යුතුයි වගේ හිතෙනවත් දන්නේ නැහැ නේ බබාට. ඔව් මෙහෙම දෙයක්ත් තියෙනවා සමහර. පොඩි විවෘතව එයාට අවස්ථාවක්. ඔව් විවෘතව කියන්නේ මම හිතනවා දරුවා ඉන්න වයස සහ ඇගේ වයසත් එක්ක ගැළපෙන සමහර විට විවේචනය එළියට එනවා මේ ළමයිට ගැළපෙනවද? ප්‍රේක්ෂකෙන් වෙනුත් අපි ඉල්ලන්න ඕනේ මේක. මේක ගායන තරගයක් නේ. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට මම හිතනවා Tamanට නිදහස තියනොදුවේ හැබැයි අර කිව්වා වගේ ඔයාට වයසට ගැළපෙන Tamanට හානියක් ප්‍රතිරූපයට හානියක් නොවන ආකාරයේ ගීත සහ මම හිතනවා ඒකට හරියට ඔයාට ගයිඩ් කරන්න ඔයාට මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක්. මොකද අපි ඉන්දියාව අපි ගත්තොත් එහෙම උදාහරණයකට ආ චිත්‍රපට ගීතේ හැම ගීතයක්ම උන් ගායනා කරනවා අනිවාර්යයෙන්. නුවණ මම කියන්නේ දැන් එතකොට මෙහෙමයි. දැන් මේ දුවගේ කටහඬ ඇවිදවල දැන් ඇගේ වොයිස් මට්ටමට ඌමනා සරිලන ගීත ගායනා කරනවා කියන එකට වැඩිය ඇගේ කටහඬේ තියෙන ඊට වැඩි ගැඹුරක් ඒක තමයි. ඒ ගැඹුරට ඒක ඇස්සෙදි මේක ගායන තරගයක්. ඉතින් මේකේදී මේ තරගයට ඇවිදවල ඒකේදී මම හිතන්නේ නැහැ මම ඇත්තටම ඉතින් එහෙම දැන් සාමාන්‍යයෙන් ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ. නමුත් මම හිතලා දුවේ ඔයාට ඒක වර්ධින එකක් නැහැ කියලා ඉවරලා ඒ කියන්නේ යම් යම් ප්‍රමාණයේ ගීත තියෙනවා ඕන තරම් කියන්න. ඉතින් ඒකේ කටහඬේ තියෙන ගැඹුරට මම හිතනවා මේ විදියටම ওই මේ පොඩි සින්දි ඒක ඒ දක්ෂතාවය හිර කරගන්න නරකයි. ඒක එළියට දාගන්න ඕනේ මම හිතන්නේ. ලංකාවේ ඇත්තටම ලංකාවේ තමයි මේ ළමා ගීත එහෙම ගීතනේ මේ ඔක්කොම මියුසික් මොනවා කරත් මියුසික් එකම දේ දරුවෙක්ට තේරුම් ගන්න බෑ සමහර ගීතවල තියෙන වචනාර්ථය හැඟීම එකම දේ ඒකයි. හැබැයි මම හිතනවා Tamanට ගායනා කරන්න පුළුවන් නම් ගායන තරගයක් නිසා මේකේ ඕනම ගීතයක් අර කිව්ව වගේ යම් යම් රෙස්ට්‍රික්ෂන්ස් තියෙන්න පුළුවන් අම්මා තාත්තා ස්කෝල යන ස්කෝලේ ඒ වගේ දේවල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මං කියන්නේ එහෙම ඇරෙන්න මං හිතන්නේ ස්කෝලවලත් දැන් ගායනා කරනවා මම ඕන තරම් දැකලා තියෙනවා කලාවලේ ලෙවල්වල ඕන තරම් දැකලා තියෙනවා අමුතු ගීත ගායනා කරන. නමුත් ඒ එතනදී වෙන්නේ තමන්ගේ රසඤ්ඤතාවයේ රස තමන් විඳින ගීත මොකද්ද කියන එක. ඉතින් මං හිතනවා ඔමාෂා ඔයාට ගීත තෝරගන්න පුළුවන් ඔයාගේ හඬට ගැළපෙන ඔයාට හිතනවා නම් මට මේ ගීතය හොඳින්ම ගායනා කරන්න පුළුවන් මම ගීම්බරව ගායනා කරන්න පුළුවන් කියන එක තෝරගන්නට මම නම් හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද මේක ඉන්දියාව ගත්තත් ඇමරිකාව ගත්ත මොන රටේ ගත්තත් ඒ නිදහස දීලා තියෙනවා දරුවෙක්ද ලොකු කෙනෙක්ද කියන එක අදාළතාවය නැතුව. හින්දි භාෂාවෙන් ප්‍රේම ගීතයක් ගායනා කරොත් අපි තේරුම දන්නේ නැති හින්දා ඕන එකක් කියන්න දෙනවා.